මේ අප ලක් තෙරණත පහනයි දහම් පහනයි ධර්මය බලවත් වූ දේශයක් උදෙසා මං සලකුණු තරණ දහම් පහන YouTube චැනලය ඔබත් subscribe කරන්න අපි ඉතින් මේ මේක තමයි මේ පොර පොර වෙන්න හදනවා මේ රටේ ගොඩක් දෙනෙකුට මේ අන්තිම හුලඟ වදින්නේ NGO වලින් සල්ලි ගන්න සංවිධාන කිහිපයක් ලංකාවේ තියෙනවා දඩිපිටි ගාලෝ ගහන්නේ ගිනි තියන්නේ ඔක්කොම කරන්නේ අපි දුප්පත් වෙලා තියෙන ඒ වලින් මේවා දේශපාලකයෝ දන්නවා රාජ්‍ය බුද්ධියංශ හොඳට දන්නවා මේකල ඌව ගනලා දානවා කූඩුවේ අපේ තියෙන්නේම බලහත්කාරකම ඒකට ඉතින් බොස්ට කරන්න දෙයක් නෑ අනේ ගිහිල්ලා ඊට පස්සේ බුද්ධාගමේ ගිනුමට බැර කරනවා ඒක මේ සබාදහම තව ඉවසන්නේ නැහැ. දැන් මේක කියද්දී මලපයින්න කාටද? ඉතින් අපි මරන්න හිටින්නේ කාටද? මේ සින්දුව මතක් කරන්න අනිත් මතක් වෙන එකව මතකේ තියාගන්න ඡන්ද දෙන දවසට කරන්න ඕන දේ කරන්න. මේ ඉතාලිය යන්න ඉන්න අය සඳහා මේ දැනුම් දෙීම. බටු ගණන් වැඩි නම් බණ්ඩක් අගේනවා. මලක් නම් එය මලක් උවමන ඕක තේරෙන්න තියෙන තමයි පුතේ අපිට මේ හෙනේ ගහලා තියෙන්නේ ඉස්සලම ගේට්ටුව දාන්නේ හලාවත වෙන්න අපි කියලා බලන්න ගුරු සිත නොරිදවා වේලාව නොවරදවා බැතිපෙම් උපදවා අකුරු උගනිව ගුරුට නොගහා දැන් මේ අලුත් කගේ ඉතාලිය හොඳම රස්සාව තමයි මස් කපන එක ඊට වැඩි හොඳ රස්සාවක් අපේ කවුරුත් කරන්නේ නැහැ ඊට මෙහෙ ඉන්න එක අබයිනවා මුන් කුහකයි මුන් ඊරිසියයි උන් හැදිලා අපිට හැදෙන්න දෙන්න හැලු අනේ නෑ පුතේ හැදෙන්න දෙන්න නෑනේ උන් උබලට ආදරෙයි එක මානසික රෝගීන් ටිකක් මේ වෙලා ලංකාවේ ඔය සැපට ඉන්නවද හැන් හුලං වැඩි වැඩි හැබැයි උන්ට තේරෙන්නේ නෑ මේ කම්දකින් බිමට වැටෙන්නේ කියලා ඒ හුලඟයි මේ අන්තිම හුලඟ මුන්ට වදින්නේ කොහේ අප යනවද ධර්මය බලවත් වූ දේශයක් උදෙසා මං සලකුණු තරණ දාම් පහන YouTube චැනලය ඔබත් subscribe කරන්න බෞද්ධ වේවා හින්දු වේවා මුස්ලිම් වේවා සිංහල වේවා දෙමළ වේවා ඕනෑම මිනිසෙක්ගේ විලාපය මේ වෙලාවේ රටේ මහා බලයක් බවට පත් කරන්න ඕනේ අහසයි පොළොවයි උඩින්ද රකින්නා කන්ද කුමාර දෙවින්දේ ඕ සදා කල් අපරක දේවා ඔබේ ප්‍රම අපට ලැබේවා සංසාර ගමනයි සංසාර ගමනයි කොහෙන් නපයනවද දන්නේ දෙවිඳුනේ ඔබමයි දන්නේ කොහේ අප යනවද දන්නේ දෙවිඳුනේ ඔබනේ දන්නේ සංසාර ගමනයි ඕනෑ බගව ජාබනි සුගන්ති දෘෂ්ටි බලගනම් පුරාරා
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ. ඒ බෞද්ධ මනසක් එක්ක මේ රටේ බෞද්ධ ජනතාවගේ හෘද ස්පන්දනය එහෙම වෙනකොට මේ සමස්ත ශ්‍රී ලාංකිකයාගේ හද ගැස්ම මේ ගීතේ මම ඔබට එක්කව කරන්නේ. සංසාර ගමනයි මහා බල කදිර දෙවින්දේ සදා කල් අපරක දෙන්නේ. මේ අසරණකම මිනිස්සුන්ගේ මේ රටේ දෙවිවරු අදහන අය ඉන්නවා, දෙවිවරු අදහන් නැති අය ඉන්නවා, ධර්මයන් පිළිපදින ඉන්නවා, දර්ශනයන් එක ගමන් කරන අය ඉන්නවා, ආගමික මිනිස්සු ඉන්නවා, අනාගමික මිනිස්සු ඉන්නවා, නිරාගමික මිනිස්සු ඉන්නවා. මේ සියලු දෙනා මිනිස්සු මේ රටේ. මේ හැමෝටම පෞද්ගලික මතයක් තිබෙනවා, මේ හැමෝටම පෞද්ගලික වූ ඇදහිල්ලක් තිබෙනවා, සංස්කෘතියක් තියෙනවා, වත්පිළිවෙත් තිබෙනවා, ආමිෂ පූජා භක්ති අභ්‍යාස රිචුවල්ස් තියෙනවා. මේවා හරි පෞද්ගලිකයි. ඔබට පේනවාද මිනිස්සු අද මරාගන්නේ ඒව මුල් කරගෙන කියලා? ඒව මුල් කරගෙන මිනිස්සුම මරාගන්නේ තලස්සලා. බුදුදහමත් එක්ක ගොඩනැගෙන මේ රටේ බෞද්ධ මිනිස්යාගේ අසරණකමත් ඒ අසරණකමමයි. ඒ දෙකම එකයි. ඒ මිනිස්යාගේ අසරණකමට මේ කිසි ભેදයක් නැහැ. ක්‍රිස්තියානි අසරණකම, බෞද්ධ අසරණකම, හින්දු අසරණකම කියලා මේක වෙන් කරන්න බෑ. මේක අසරණකම. ඒකත් දැන් වෙන් කරලා හොඳට මේක අහගන්න. මේ බොරුව අපි හරි ගස්ස ගන්න ඕනේ. මේ රටේ මේ බෞද්ධයා ගිහිල්ලා කොහෙවත් ගහන්න ගිනි තියන්නේ නැහැ. ඒවා කරන්න අන්තවාදී සෙට් එකක් හැදිලා ඉන්නවා මේ රටේ. බොහොම සුවල්ප දෙනේ. ඒවා බුද්ධියන් සම්ඳුනගෙන තියෙනවා. කවුද මේවා කරන්නේ? කවුද මේවා මෙහෙවන්නේ කියලා මේවා හොඳට දන්නවා. මේවා දේශපාලකයෝ දන්නවා. රාජ්‍ය බුද්ධියන්ස හොඳට දන්නවා මේ සෙට් වෙන්නේ කවුද? පොඩි දෙයක් වෙච්ච ගමන් ඒක අල්ලගෙන ගහන්නේ කවුද? ඔක්කොම දන්නවා. එතකොට බෞද්ධ නාමය, බෞද්ධ ලේබලය ගහගත්තු, බුද්ධාගම රකින්න, සිංහල ජාතිය රකින්න කියලා ලේබල් ගහගත්තු පිටරට NGO වලින් සල්ලි ගන්න සංවිධාන කීපයක් ලංකාවේ තියෙනවා. ඒගොල්ලෝ තමයි ක්‍රියාත්මක වෙලා දඩිපිටි ගාලා ගහන්නේ, ගිනි තියන්නේ, ඔක්කොම කරන්නේ ගිහිල්ලා ඊට පස්සේ බුද්ධාගමේ ගිනුමට බැර කරනවා ඒක. ඔබව මේ බොරු ආගම්වාදයකට, ජාතිවාදයකට පටලවලා රට රැකගන්න, දේශය රැකගන්න, බුද්ධාගම රැකගන්න කියලා මේ ඕනේ නැති ආවේගයක් ඔබේ ඇතුළට දාලා ඔබව සන්නද්ධ කරලා වෙන පැත්තකටයි මේ අරගෙන යන්නේ. සැබෑ බෞද්ධයා කලබල වෙනවද මේ මොන දෙයකටවත්? අඟුලිමාල නාලාගිරි ඉදිරිපිට බුදුරජාණන් වහන්සේගේ හැසිරීම කෙබඳුද? එහෙනම් අපිට ආදර්ශ ගන්න තියෙන්නේ අද කාගෙන්ද? බුදුහාමුදුරුවන්ගේ. මේ රටේ බෞද්ධයාට බුද්ධාගම ගැන ආදර්ශයේ බුදුහාමුදුරුව විතරයි. බුදුහාමුදුරුව විතරයි. ඒ බුදුහාමුදුරුව දිහා බලන්න. ඒකීය රාජ්‍යයක් බිහි කරන්න ඕනේ කියලා. ඒකීය කියන වචනේ තේරුම දන්නේ නැතුව මේක අරගෙන යන්නේ. ඒකීයයි කියන්නේ යුනික්, වෙනස්.
අපි දෙන්නෙක් එක වගේ නැහැ. ඇඟිලි සලකුණෙන් අපි වෙනස හොයනවා. ඇහෙන් වෙනස හොයනවා. ඒකීයයි. හැම කෙනාම වෙනස්. ඒ හින්දා ඔබ මොකද හිතට ගන්න ඕනේ? මලක් නම් එය මලක් උවමන සීනිදු සුකුමල රුවින් සනසන මලක් නිකන් ගලක් වෙලා හරියන්නේ නෑ විලක් නම් එය විලක් උවමන නීල දුවර ආ මේ මැස්ස එනවා රොන් අරගන්න මල කියලා මං පහත වහලා දැන් ඒතර එක මලක්ද කඩයක්ද කියන්නේ තේරෙන්නේ ඕක තේරෙන්න තියෙන්න තමයි පුතේ අපිට මේ හිනේ ගහලා තියෙන්නේ මොකද්ද තේරෙන්න ඕනේ මලක් නම් එය මලක් උවමන මේ මැස්ස එනවා සමනල එනවා ඕන වෙලාවක රොන් උරා ගන්නවා මල ඒකට ඉඩ දෙනවා මලට කිසි අඩුවක් වෙන්නේ නැහැ මේ මැස්ස පැණි උරපු නිසා මන්ද භෝජනය අදිච්ච මලක් නම් කරන්න එහෙම වෙන්නේ නැහැ විලක් නම් එය විලක් උවමන වතුර ගන්න ගන්න උනනවා ගන්න ගන්න උනනවා උල්පතෙන් අලුත් වතුර එළියට එන්නේ වතුර ඒකෙන් එළියට ගන්නකොට විලක් නම් එය විලක් උවමන නීල දුවර ආ දින් උපදින ඒ නිසා මේ පොළවේ මේ රටේ ඔබට හිමි තැන තව කෙනෙකුට ගන්න බෑ හැබැයි ඔබ කොපි කරන කෙනෙක් නම් අනිත් එකම අමු අමුවේ කොපි ගන්න එකෙක් නම් උඹට පැවැත්මක් නෑ ඔබ තේරුම් ගන්න මලක් නම් ඔබ මලක් වෙන්න විලක් නම් විලක් වෙන්න අතු ගන්න එක නම් රස්සාව ඒක හරියට කරන්න ගස් කපන එක නම් රස්සාව ඒක හරියට කරන්න තමුන් කරන දේ හරිම යුනික් ඒකීයයි වෙනස් ඒක තව කෙනෙකුට කරන්න බැහැ කම්පැනි එක ක්ලීන් කරන්න ආවෙ නැත්නම් කොහමද එදාට ටොයිලට් ක්ලීන් කරේ නැත්නම් කොහමද එහෙනම් එයා ඒ ක්ලීන් කරන කෙනා මට හරිම උතුම් කෙනෙක් වෙන්න ඕනේ රස්සාව වෙනස් ඔබට ඔරුවක් තියනවා වෙරළක් තියනවා වෙරළ තමයි ඔබේ ආයතනය ඒ කියන්නේ ඔරුව පාක් කරන්න තැනක් නේ වෙරළ කියලා කියන්නේ ඔබට ඔරුවක් තියනවා ඔබට රස්සාවක් තියනවා ඔබට වෙරළක් තියනවා ඔබට ඔබේ ආයතනය තියනවා ඔබ අතට ගත යුත්තේ හබල දැන් හබල අතට ගන්න මේ ඔරුව කොහෙටද ගෙනියන්නේ කියලා ඔබ තමයි තීරණය කරන්න ඕනේ හබල අපේ අතට ගන්න ඕනේ මේ ලලිත්ගේ නේද කම්පැනි එකේ අපි දැකපු ලස්සනම දේ මම එතුමගේ කම්පැනි එකට ගියා වැඩසටහන කෙරුවා ඒ ෆැක්ටරිස් වලට ගියා එතන අතුගාන අය ටොයිලට් හොදන අය ඉංජිනේරුවෝ මේ හැමෝම එකයි කවුරුත් වෙනම හොයාගන්න බෑ හැබැයි කරන වැඩේ අනුව විශේෂ වටිනාකම ලැබෙනවා මනුෂ්‍යත්වය එකයි ඒ විශිෂ්ට මනුෂ්‍යත්වයේ ගමනට හෙමින් සැරේ පියා විදා ඔබ ඔබේ ලස්සන මනුෂ්‍යයව ඒ ලස්සන ඇතුලේ ඉන්න කුරුල්ලට හෙමින් සැරේ එළියට අවිලා පියාඹන්න ඉඩ දෙන්න සුමුදු සයනේ සිනිදු ඇති දැන් යහන් ගබඩාවෙන් එළියට එන්න පලා ඇවිත් සිතුම් සියොතුන් සුමුදු සයනේ සිනිදු ඇති කුරුල්ලෙක් වගේ පියාඹන්න ජීවිතේට sare piya vira sudhu sare sindu etiri o
මලන්නම් එය මල උව මැන සිනිදු සුකුමන විලක්නම් එය විලක් උව මැන බලවත් වූ දේශයක් උදෙසා මං සලකුණු තරණ දාම්පහන YouTube channel ඔබත් subscribe කරන්න. වන්නි වන පෙතේ ගම් දනව් පුරා නිරහන ගිරිවනේ වෙසතුරු සදි සිටියවරුන් අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරම් බණ්ඩාර ඇහැලියකට මේ ගීතේ ලියන්න ඔහුගේ ගමේ ඇහැලියකට ඔහුගේ තාත්තා ගොවියෙක් තාත්තර පුරුද්දක් තිබුණලු මැටි කෝප්පෙට බත් එක බෙදාගෙන ගේ මිදුලේ තිබිච්ච ලොකු ගහක් යට බංකුවක් හදලා තිබුණලු මිදුලේ ඒ බංකුවෙන් වාඩි වෙලාලු කෑම කන්නේ ගමේ පාර තිබුණට වත්ත උඩින් අඩිපාරක් තිබුණා ගමේ එහෙම පුරුදු තිබුණා ඒක වැට ගහල නැවැත්තුවේ නෑ ගමේ මිනිස්සු අඩිපාරෙන් යනවා ඒ තාත්තා එළියේ ඉඳගෙන කෑම කනකොට අර වත්ත උඩින් යන ගමේ මිනිස්සුන්ට තාත්තා මොනවද කළේ කන්ට වැකියා තනියම එන්ට යයි කියා ගමටම වත් බුලත් නිතර දන් දොන් පියවරුන් මෙතින් ඒ වගේ වෙස්සන්තර කෙනෙක්ලු තාත්තා ගමටම කණ්ඩ දීපු මිනිස්සයා මේ මැරිලා ඉන්නේ කියලාලු කිව්වේ මලගේ දවසේ බණ්ඩාර ඇහැලේකට තාත්තා ගැන මේ සින්දුව ලියන්න හිතුනේ එදා ගමටම කණ්ඩ දීපු මිනිස්සයා මේ ඉන්නේ එහෙමලු කිව්වේ මලගෙදර ආපු මිනිස්සු ඇයි කන්ට වැකියා තනියම එන්ට යයි කියා ගමටම බත් බුලත් නිතර දන් දුන් පියවරුන් මෙතින් जातक उनाट पूर्वे करन लद पावक पालदी पूर्वे करपु करुमे अद मंदा बिन्न व्यस हिंदी नगर असल दूपुतुन एवगे वेस्तांतर के निक वेची गमतम कंड दीपु तात्तट जातक वेची लमाई मोनवाट दे ट्राई कराने टाउमत एंड हदन वालु उक्कोम නගරට එන්න හදනවලු කොළඹින් ගයක් ගන්න හදනවලු කට්ටිය හැබැයි කොළඹින් ගෙවල් අරන් ඉන්න උන් කන හැටි ඊට පස්සේ ඔහුට මතක් වෙනවා කල්ප කාලයක් පරපුර දුන්නු දන් ඇතත් හිත තුල මාසෙකට වරක් ලැබෙනුයේ සොච්චමත් බැවින් දැන් කොළඹ ඉන්න අයට හම්බෙන්නේ මාසෙ පඩිය
තාත්තා වගා කරනවා මඤ්ඤොක්ක හිටවනවා බතල හිටවනවා රම්පේ කරපිංච ටික තියනවා කොස් ගෙඩිය කඩා ගන්නවා මේ ටික තම්බල ගෙට ගන්නවා කොට කොට බත්තික උයනවා එහෙමයි කරේ ඒ නිසා තාත්තා ඇත්තටම පෝසත් හැමෝටම කණ්ඩ එන්න කිව්වා වගේම කණ්ඩ දුන්නා අපි කණ්ඩ ගත් ගමන් බත්පත් කවුරුවත් එතැයි පියවැද දොර ජනෙල් වසා තනියම බුදිති බෝදුකින් උඩ බත් එක බෙදාගත්ත ගමන් බයලු මොකෙක් හරියයිද මේකට විදින්න කියලා මේ කොළඹ ඉන්න උන් කන හැටි කියන්නේ ඇයි උන්ට එහෙම බය හිතෙන්නේ මාසෙකට වරක් ලැබෙනුයේ සොච්චමක් බැවින් පටි ගන්න දවස සන්තෝෂ දවසක්ද පටි ගන්න තව තමයි පට්ට මූසලම දවස ඔය වෙනකොට ණය වෙලා පොලියට අරන් ක්‍රෙඩිට් කාඩ් බිල් ඔක්කොම ගන්න තියෙන ලෝන් එක ඔක්කොම ගන්නවා ඉතාලි ගියවුන් ගෙවල් ලැබුවා වගේ මට ඉතාලිය කට්ටිය හම්බෙනවා දැන් ගිහිල්ලා අවුරුදු 25ක් එකේ ඌකෙනම ඉක්මනට ලංකාවට යනවලු ගිහිල්ලා 25යි ගිහිල්ලා අවුරුද්දයි ගිහිල්ලා අවුරුදු 2යි ගිහිල්ලා අවුරුදු 5යි ගිහිල්ලා අවුරුදු 25යි ඔක්කොම එකමයි කියන්නේ මොකද්ද ඉක්මනට ලංකාවට යනවා හැබැයි ඌ ලංකාවට එන්නේ නැහැ ඇයි ඉතාලියට ගිහිල්ලා කොහොම හරි මාස 6ක් ඉතාලි ඉගෙනගෙන මේ ගෙවල් දොරවල් උගස්සලා අරේ මේනේ යන්නේ ගිහිල්ලා හම්බ කරන්න පටන් අරගෙන දැන් ඕවා නිදහස් කරන්න පටන් අරගෙන ඊට පස්සේ ඉතාලි ගියා කියලා ආරංචි වුණාම අපේ මිනිස්සුන්ට මෙහෙ බැංකුවලින් ණය දෙන්න පටන් ගත්තා. ඉතාලිය ඉන්නවනම් හලාවත වෙන්නප්පුවේ පැතිවල හාඩ්වෙයාර් වලින් ණයද බඩු දෙන්න පටන් ගත්තා. ඉතාලිය ඉන්නවනම් ණයද බඩු දෙනවා. ඊට පස්සේ ඉතාලිය වෙනම සෙට් එකක් හැදුනා. එහෙ හම්බ කරලා අපේ අයට එහෙ පොලියට දෙනවා යුරෝ. මුන් එහෙනුත් ණයට ගත්තා. ඉතාලි බැංකුවලිනුත් ණයට දෙනවා. මුන් මේ ටික ඔක්කොම අරගෙන මෙහෙ හදනවා ගයක් 25කින් 40 ඉවර කරන්න බැරි එකක්. ලංකාවේ කොහෙද ඉන්නේ ඉතාලියේ මේකද ඉන්නේ දවස් කීයද නිවාඩු සුමානේ විතරයි අවුරුද්දකට දවස් ගානක් ඇවිල්ලා යනවා ඔබ නිකන් හිතන්නේ අවුරුදු 25 30 ඇවිල්ලා යන කයකට ඔච්චර වියදම් කරාම ඒකේ තව ලස්සන වැඩක් තියෙනවා එහෙ තියෙනවා ඔය ලොකු අපාර්ට්මන්ට්ස් තියෙනවා ඉතාලියේ ලොකු තැන් ඒවල ගෙවල් 500ක් විතර එකට තියෙනවා ඒ ඔක්කොටම දානවා ලොකු ගේට්ටුවක් අපේ වුන් එක ගෙට දානවා ඒ ගේට්ටුව මෙහි. තාප්පේ වැඳලා ඉස්සලම ගේට්ටුව දාන්නේ හලාවත වෙන්න අපි කියලා බලන්න. ගේට්ටුවට ගෙනවා සෑහෙන කාලයක්. පස්සේ ගියා දාන්නේ. නිවාඩුවට එනවනේ. නිවාඩුවට එනකොට තව ලෝන් එකක් ගන්න ඕනේ නැන්නේ නැත්තම් මේ ගියදා කරන්න සල්ලි නැහැ. ඒ ගත්ත ලෝන් එකෙන් මෙහෙ ඇවිල්ලා හයර එකට වෑන් එකක් ගන්නවා මාසෙකට. අරගෙන ඉතාලියේ ඉන්නවා වගේ මෙහෙ ඉන්නවා. ඒකෙදි යනවා කනවා බොනවා ඔය අතරදි බාස් යනවා වඩු බාස් යනවා මේෂන් බාස් යනවා බාත්รูම් හදන එක නෑනවා උන් එක ගේ හදන එකමයි වැඩේ ගේ හදනවා ට්‍රිප් යනවා ගේ හදනවා ට්‍රිප් යනවා ඊට පස්සේ හොඳටම ණය වෙලා මාසෙකින් පස්සේ ඉතාලියට යනවා ගිහිල්ලා රෑ 12ටත් බාන්්‍යෝ ගහනවා හරි වීදුරු පිය දානවා එක රස්සාවක් කරලා මදි රස්සා දෙක තුනක් කරනවා ඉතාලිය හොඳම රස්සාව තමයි මස් කපන එක ඊට වැඩිය හොඳ රස්සාවක් අපේ කවුරුත් කරන්නේ නැහැ මතක තියාගන්න අපේ ඔක්කොම කරන්නේ මම ඒක කියන්නේ අගෞරව කරන්න නෙමෙයි මේ ඇත්ත කතා කරගන්න ඕනේ අපි. අස් කරන්න, සුද්ධ කරන්න, බාත්รูම් සුද්ධ කරන්න, වීදුරු පිය දාන්න, ඔෆිස් ක්ලීන් කරන්න, ගෙවල් වල උයන්න, වයසකාය බලා ගන්න තමයි අපිට ඉතාලිය කරන්න තියෙන්නේ. වැඩිම සල්ලි හම්බ කරන්න පුළුවන් රස්සාව මස් කපන එක. හොඳට මතක තියාගන්න ඕනේ අපිට මොකද්ද මේ සිද්ධ වෙගෙන යන්නේ. ඒකෙත් නෙමෙයි අවුල තියෙන්නේ අන්තිමට. යුරෝ 1500ක් විතර සල්ලි අරගන්නකොට මාසෙට ගෙවන්න ලක්ෂ 5ක් විතර ණය වෙනවා මාසෙ ලක්ෂ 5ක් විතර ගෙවන්න ණය වෙලා තව ලොකු ගේකුත් මෙහෙ හදා ගන්නවා නිවාඩුවට එන ටිකත් ඒ ගේ හදන එකයි කරන්නේ නිවාඩුවක් නැහැ ඊට පස්සේ එහෙ ගිහිල්ලා ආයි මැරිගෙන වැඩ කරනවා ඔය කට්ට කනකොට දැන් ඔබ කියන්නකෝක සැපද කියලා මට නිකන් තේරෙන විදිහට ඔය ලයිෆ් එක සැපද කියන්නේ මේ ඉතාලිය යන්න ඉන්න අය සඳහා මේ දැනුම් දීම එතකොට දැන් මෙහෙ ඉන්න අය එහෙ ඉතාලියේ ඉන්න මා මටයි නැන්දටයි ඔක්කොම කියනවා මාවත් ගණින්කෝ ඌ ගන්නෙ නැහැ ඇයි ඇයි දැන් ඌ මෙහෙ ඇවිල්ලා ණයට ඉල්ලගෙන ආපු සල්වලින් මාසෙට හයරකට වාහනයක් අරන් ඌ ඉතාලි කාර්යය වගේ නෙමෙයි ඉන්නේ එහෙ කියකම මාට්ටු වෙනවා මේක මාට්ටු වෙනවටත් වැඩිය පවුලේකෙක් නම් ගෙන්න ගන්න කියන්නේ මූ කැමති නැහැ මගේ අපායට මූ වෙනවට
එතකොට කීයටවත් එහෙ ඉන්න එකෙක් මෙහෙ ඉන්න එකෙක් ලේචින් ගෙන්න ගන්නෙ නෑ. එතකොට මෙහෙ ඉන්න එකා බයිනවා මුන් කුහකයි මුන් ඊරිසියයි උන් හැදිලා අපිට හැදෙන්න දෙන්න හැලු. අනේ නෑ පුතේ හැදෙන්න දෙන්න නෑනේ උන් උඹලට ආදරෙයි. ඔව් උන් විඳින දුක උඹලා විඳිනවට කැමති නැති හින්දායි එහෙම කරන්නේ. ඒක හොඳ මේ මං විහිළුවක් නෙමෙයි කරන්නේ. අපි ජීවිතේ කලමනාකරණය කරන්න ඉගෙනගෙන නැහැ. ඒ නිසා ඔබ මේ ආයතනයේ රස්සාවක් කරනකොට ඕගොල්ලන්ගේ ඔළුවේ තිබුණොත් මාසෙකට වරක් ලැබෙනුයේ සොච්චමක් බැවින් ඒකට ඉතින් බොස්ත කරන්න දෙයක් නැහැ. ඔව්. ඒක බොස්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. මම දැනගන්න ඕනේ මගේ පඩිය කීයද කියලා. මම දැනගන්න ඕනේ මට වියදම් කරන්න පුළුවන් කීයද කියලා. මේක ලංකාවේ තියෙන ප්‍රශ්නයක්. එදා අපේ තාත්තට ඒ ප්‍රශ්නේ තිබුණේ නැහැ. වන් නිවන පෙතේ ගම්දානව පුරා නිවහන වංකගිරි වනේ විසතුරු විසන්තර කෙනෙක් දන් දෙනවා. සදිසි පියවරුන් අත්මුදුන් තබා වැතියෙන් වන්දනා කරම්. කාටද? තාත්තට. අම්මට තාත්තට වඳිනකොට අපේ ජීවිතේ ලියාපදිංචි වෙන්නේ මේ වටිනාකම් නෙමෙයිද? දැන් ඉන්න නහර වැඩි කොල්ලන්ට කැල්ලන්ට නම් හරි අමාරුයි තේ අම්මට තාත්තට වඳින එක. සමහර උන් ඉන්නවනේ ඉස්කෝලේ ඉන්න එපා කියනවා අම්මට. ඌට ලැජ්ජයි. ඌට ලැජ්ජාව කියන එක ඉගෙන ගන්න වෙන්නේ බැඳලා ගෑනිකෙන් පස්සේ. ඒ වගේ උන්ට. ඔව්. දැම්ම නෙමෙයි. මේ වගේ ළමයි ඉන්නවා මේ. හොඳට මතක තියාගන්න. ගුරුසිත නොරිදවා වේලාව නොවරදවා බැතිපෙම් උපදවා අකුරු උගනිව ගුරුට නොගහා. දැන් මේ අලුත් කවිය. දැන් ඉන්නේ උන් ගහනවානේ. පොඩ්ඩේ හැම වෙලාවෙම ගුරුවරයාට ගහන සයිස් එකේ උන් ඉන්නේ. අපි දුප්පත් වෙලා තියෙන්නේ ඕවත් එක්ක. මානසික රෝගීන් ටිකක් බිහි වෙලා ලංකාවේ. මානසික රෝගීන් ටිකක්. එක කොල්ලෙක් කාවලු හයියෙන් බයිසිකලේ පැදගෙන මේ චිස් පිස් චිස් ගාලා ඇතින් පැනගල අට ගහලා මේ පැදගලා බ්‍රේක් ගහලා නැවැත්තුවලු. කොහමද ආච්චි මගේ වැඩ කියලා ඇහුවලු. පුතේ බේත් බිව්වද කියලා ඇහුවලු ආච්චි. ඔව් වෙන මොනවද අහන්නේ? මුට ලෙඩක් නේ. අපි හිතන් ඉන්නේ මේ මේක තමයි මේ පොර පොර වෙන්න හදනවා. ලොකුකම අහංකාරකම උද්දච්චකම මේවද දැන් ආභරණ වෙලා තියෙන්නේ. අපි දුප්පත් වෙලා තියෙන්නේ ඒ වලින්. ඉස්සර අම්මා සුමානකට සැරයක් පොලේ යනවා. සතිපොල මතකද? සතිපොල. අම්මා පොලට යන්නේ. ගෙදර ආර්ථික කලමනාකරණය කරන්නේ තාත්තද අම්මද? අම්මා. සතියකට ඕනකන බඩු ටික පොලෙන් ගේන්නේ. එදාට පොලෙන් බඩු ගේන අම්මා බඩු ගණන් වැඩි නම් බණ්ඩක් අගේනවා. අර අතේ තියෙන බජට් එකට. හැබැයි ඒ සුමානම ළමයින්ට කෑම අඩුවක් කරන්නේ නැහැ. කොස් ගෙඩිය තම්බනවා. කොස් ඇට ටික තම්බනවා. මාළුවක් හදනවා. කතුරු මුරුංග කොළ ටික කඩලා ගන්නවා. සල්ලි වලින්ම නෙමෙයි දරුවන්ගේ කුස පිරෙව්වේ. වන් නිවන පෙතේ ගම්දානව් පුරා නිවහන වංකගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන් අත්මුදුන් තබා පැතියෙන් වන්දනා කරම්. අද මම ඔබට යෝජනා කරන්නේ හම්බෙන පඩියට දොස් කියන එක නවත්තනකම් ඔබට පෝසත් වෙන්න බෑ. තමුන්ට කදවතේ පෝසත්කම නැත්තම් කොච්චර හම්බුණත් වැඩක් නෑ. හදවතේ පෝසත්කම තිබුණ අපේ තාත්තට වෙස්සන්තර කෙනෙක්ලු. ඔබට මාසෙට පඩි කීයක් හම්බුණත් මදි ඔබේ හිත ලස්සන උනේ නැත්තම් තණ්හාව අයින් උනේ නැත්තම්. දැන් මම මෙහෙම කියනකොට ඔතන වාඩිලා ඔයගලන්ට කියන්න පුළුවන් තෝ ඇවිල්ලා වැඩ කරලා බලපියකෝ අපේ කම්පැනි ඔය කියවනවට වඩා කියන්නකෝ. ඔ බලකොට කියවන්නේ මහසි පඩිය ගැන. සොච්චේ උඹට ඇතිනම් මේක කරලා බලපංකෝ කියලා. මේ මම මේ පොසිටිව් තින්කින් කියන එක සරලව තේරුම් කරලා දුන්නේ. අපි දාස් ගණන් සමහර දේශකයට ලක්ෂ එකම ආරක් ගෙවලා අපි පොසිටිව් තින්කින් ගැන ලෙක්චර්ස් තියනවනේ ගෙනල්ලා. මේක මේ සරල දෙයක්. ඔබේ පෝසත්කම තියන්නේ ගන්න පඩිය නෙමෙයි. කොච්චර මේකප් දැම්මත් කොච්චර හොඳ සැලොන් එකකට ගියත්
मूने वालवाल वैंड पोटी दम्मत तोले खालू यांड रतु गैवत हरी ओय ओक्कम कल्ला शेप कल्ला थाला ला हदला प्लास्टिक मून वाल दागना आवत हिते अतुल कहतनांग मूने कतारी ने बुलवांद क्या कोच्चर मेकअप दम्मत वाहन डबरी कहते तीन वादे मूने नेत देती है हेन गापु पिट्टनी वागे मूनु तीन वाओ न तारांग एवा मेकअप वोलिंग हदांडे बे उंगे अपसेट का कोहे देती है ने मूने ने में प्रभामत वो वत मंडल एत तावुष्णदहन क निश्चलत्वय नायन युग में रंदी एत्ते भावनावक कांति आए प्रेमय नं रागयन तोर संदेलियसे अचिंत्याए पारिशुद्धाए सुरम्याए अर अप्पच्ची किते बिच्चे पोसात का मगामटम कांड दीपु एक ये मून लसन मेकअप कर लने में मुझे इन्दल हैंडल का समाट आऊँ ए कुमुरे हिटिए ये अप्पच्ची के मून लसन आई ऐ प्रभामत्वो वत मंडल यत ताऊसंदहनक निश्चलत्वय ओह निश्चलाय ओह कालबले मैं पोलवात्तिक गहकुलात्तिक सुबाद हमात्तिकाय जीवात वेन्ने नायन युग में रंदी यत्ते भावनावक कांतियाय ये अस्तिक देखकम दारुआंगे हिते निउ नालो दोड़न वादनिन ऐसे निरतुरु वनांतरयक सकुन मियासिय खेलेहरे वनांतरय कहतुले सिहिल सुलंगटे कोला वैटेनवा ये साथ दे ऐतुले कुरुल्लो कहया गाहन कोटे सकुन मियासिय उपदिन संगीत आदरणीय मनुष्य कथा करन कोटे ये कथा वैतुले मुकादहेन्ने दोड़न वादनिन ऐसे ही निरतुरु वनांतरयक सकुन मियासिय देतोल अतरिन गलाएने गीतिकावक शांतियाय एवागे मनुष्य कथा करने कोटे हिता निवेन वालो दंग ओगर किया क्या बन लोने दे किया क्या बन लोने साली क्या बन लोने नहें सोबाद हम अत्यक जीवत पेंडे गाह को लत्यक जीवत पेंडे कुरुल कोड़ूए दाल हादन ने पा निदहसे प्यामनो कुरुल लड़ कांडे दिल लांगटे इन्द पुरुधु कर गांडे ऐतें ता हिता हादा गांडे आप ये हमने में आप ये ती ने में बालात कार का में उम्बा कोम दे हम प्याम बाल निकले हुआ के नाला दाना कोड़ूए ओ कमाई ज्ञान जात करानी इट पासे बैंडला ज्ञान मिनी आटा कराने तो कमाई कोड़ूए दाला लोकल यात्रों दिया करना एक ही गावे आरुवी तिंग ऐलिए जाने में एक ही गांव लोने ओ वत पेरा कुसल मां की वे कुरुल लांगे गिरा उंगे ओ बड़ा तेरे ने वाद आप इटा वैरदी लाती है ना तंग पोषत कमती है ने कोहे द पढ़ी है ने में तमुंगे हादवते हादवता पोषत नंग मिनिसुंगे जीवित निदहसे प्यामन कुरुल लेक जीविते वागे वेनवा ऐनिसा गामे पोलटा की हिल्ला साथी ऐटा में ऐतिवें देलो लुटिकर सिली सिली बैग के ने में गेदरिंग आरंग्याने वेवल कूड़े टा पंगमाल लटा दागना आपु अम्मा तात तारण देना हाल चेरुए मिटक मुट्टी ऐटा दाला गेदर टा हाल गे ने साली नेती दावसे दी अरे मुट्टी एंगारंग एवुआ दारु ओ बढ़ गिन नहीं थिए नहें ये लस्सन गम ओबटे लांगाई नगर टे अन्न मानसी वेंडे एपा धर्मीय बलवत्तु देशक उदेसा मन सलकुनु तरण दाम पहन यूट्यूब चैनल ये ओबत सब्सक्राइब करने देतु वेन कस तेलुम काका
දංගෙඩියට ගෙන යන ගමනේ වදක බෙරේ දැක සොරා ගන්නට දෙය කතිමයි ලොබ සිතුවාලෝ කතිමයි ලොබ සිතුවාලෝ අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආශාවක් මිනිසුනි ලැබේද ඉන් සැනසීමක් බෞද්ධ සාහිත්‍ය පදනම් කරගෙන ලියවිච්ච විශිෂ්ට සිංහල ගීතයක් හොරකමට අහුනම ඉස්සර හිස ගැසන මරලා දානවනේ රජුරුවන්ගේ දේ හොරකම් කරලා අහුනොත් ඉවරයිනේ එතකොට දැන් එහෙම අහුවෙලා දැන් මරන්න ගෙනියනවලු මරන්න ගෙනියන්නේ නිකන් නෙමෙයි මර මල් මාල දාලා වදක බෙරේ ගගහ තමයි පෙරහැරේ අරගෙන යන්නේ හරිද දංගේ දියට ගෙන යන ගමනේ දැන් මුගේ හොරකම කොච්චර ලොකුද කියනවා නම් වදක බෙරේ දැක සොරා කන්ට ඒ කදිමයි ලොබ සිතුනාලු මූට පෙරේතයි වර බෙරේට දැන් මේ තව ටිකකින් බෙල්ල කපලා මරනවා මූට ඒක බෙරේට විදින්නයි කල්පනාව කාවද මතක් වෙන්නේ කියන්න එපා මට මේ සින්දුව මතක් කරන්න අනිත් මතක් වෙන එකව මතකේ තියාගන්න ඡන්ද දෙන දවසට කරන්න ඕන දේ කරන්න අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආශාවක් මිනිසුනි ලැබේද ඉන් සැනසීමක් බුදු පුතෙකුන් පින්දු සිඟා වැඩිය හෝ දෙන්නට වේයි සැක හිතිලා මහයි සුරෙක් බුදු මහලේ සැකදී තනි කොමු පිස කෑවේලු අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආශාවක් මිනිසුනි ලැබේද ඉන් සැනසීමක් මහා සිටුවරේ ධන කුවේරේ සල්ලි පොදි ගහපු කෙනෙක් මූට කැවුම් කන්න ආස හිතුණලු දැන් කැවුම් පුච්චනවලු කොහෙට වෙලාද ගෙයි දොරවල් වහගෙන උඩු මහලේ දොරවල් වහගෙන කැවුම් පුච්චනවලු ඇයි පින්දුසි ගාවලින හාමුදුරුවරු එනවනේ දාන ඉල්ලගෙන ඒ ආවොත් කැවුමක් දෙන්න වෙයි කියලා මූට ලෝබයිලු සුරාසොණ්ඩේ ගිරි කුලකින් විසිවි මහ පොළොවට පාවී එන්නේ යත දෙවතින මේ සීත පවන් අහෝ සැපයි කිවාලු අහෝ සැපයි කිවාලු දැන් මොකද වෙන්නේ හොඳට බීලා වැටෙන්න ගහලා ඇවිද ගන්න බරුව කන්දකින් පහලට ඇදගෙන වැටෙනවා ඒ වැටෙනකොට මාර හුලගක්ලු වදින්නේ ඌට හිතෙනවලු ගත දැවටෙන මේ සීත පවන් රැලි අහෝ සැපයි කීවා ඌට සැපයි තව ටිකකින් චොප්ප වෙන්න යන්නේ ඒ වුණාට ඌට ඒක තේරෙන්නේ නෑ කාටද මන් දන්නේ ඌ කියනවා අහෝ සැපයි කීවාලු ඔය සැපට ඉන්නවද හැං හුලං වැඩි වැඩි හැබැයි උන්ට තේරෙන්නේ නෑ මේ කන්දකින් බිමට වැටෙන්නේ කියලා ඒ උලඟයි මේ අන්තිම උලඟ මුන්ට වදින්නේ මේ රටේ ගොඩක් දෙනෙකුට මේ අන්තිම උලඟ වදින්නේ මේක දේව ආශිර්වාද ලැබිච්ච පුණ්‍ය භූමියක් මේක බුදුන් පය තියපු පිම්බිමක් මේක මේක ලෝකේ පන්සල මේ සෝබාදහම තව ඉවසන්නේ නැහැ දැන් මේක කියද්දි මලපයින්න කාටද මේක කියද්දි අපිව මරන්න හිටින්න කාටද අර උලන් වදිනවුන් අර කැවුම් පුච්චනවුන් උන්ට ඒ තණ්හාවෙන් පිරිච්ච උන්ගේ තර්ජන වලින් අපිට කිසි ප්‍රශ්නයක් නෑ උන්ට අපේ මයිලක්වත් හොල්ලන්න බෑ මේ රටේ මිනිස්සු විනාශ වුණා නම් විනාශ වුණේ ධර්මය අඳුරන්නේ නැති නිසා මතක තියාගන්න අඟුලි මාල නාලාගිරි ලෝ සතුන් රාග පාපෙන් පිරි දැන් අඟුලි මාලට පුළුවන් වුණාද බුදුන් වහන්සේගේ ඇඟට අත තියන්න මං අහන්නේ ඒ මෛත්‍රිය ඉදිරිපිට අඟුලි මාලගේ ජීවිතේ වෙනස් වුණා මිසක් බුදුන්ට අත තියන්න පුළුවන් උනේ නෑ ඇයි ඒ හිතේ වෛරය බිඳක්වත් නෑ ඒ හිතේ තරහව නෑ කාටවත් විරුද්ධ කිසි සිතවිල්ල නෑ මෛත්‍රිය විතරයි
ආයුධ ගැන විශ්වාස කරපුවා තමයි ආයුධවලින් විනාශ වෙන්නේ ආරක්ෂක වළලු 10ක් දාගෙන හිටපු අය බල්ල වගේ මැරුණ නැද්ද ලංකාවේ මේව මතක නැත්තම් අපිට හෙන ගහනවා ඒ කියන්නේ හරියන්නේ නැහැ නේ හැදෙන්නේ නැහැ නේ කියන්නේ අපි තේරුම් ගන්න ඕනේ මේවා බලවත්තු දේශයක් උදෙසා මං සලකුණු තරණ දාම් පහන YouTube channel එක ඔබත් subscribe කරන්න මේ අප ලක් දෙරණත පහනයි දාම් පහනයි